ඇන්ටිවයිරල් ඒජන්ස් කියලා කියන්නේ අපි මම කලින් කිව්වාගේ වෛරස් වලට ප්‍රතිකාර කරන්න පාවිච්චි කරන බෙහෙත්. එතකොට මේ බෙහෙත් ප්‍රධාන වශයෙන්ම වැඩ කරන්නේ වෛරල් රෙප්ලිකේෂන් එක මත. එහෙම කියන්න හේතුව තමයි වෛරස් එකක් මනුස්සයෙක්ට ඉන්ෆෙක්ට් වුණාට පස්සේ ඉන්ෆෙක්ට් වෙලා එයා හොස්සෙල් එකක් ඇතුළට යනකම්ම අපිට අර බැක්ටීරියා වගේ ටට්ටක් ගාලා සිම්ටම්ස් ඇති කරන්නේ නැහැ. එයා ඒසිම්ටමැටික් විදිහට තමයි ඒ කියන පීරියඩ් එක තියෙන්නේ. එතකොට අපිට හුඟක් වෛරස් හොස්සෙල් එකක් ඇතුළට ගිහිල්ලා හොස්සෙල් එකේ රෙප්ලිකේෂන් පටන් ගන්න කම්ම වගේ අපිට වෛරස් එක ආසාදනය වුණා කියලා හොයාගන්න අමාරුයි. ඒ හින්දා තමයි ගොඩක් ඇන්ටිවෛරල් ඩ්‍රග්ස් රෙප්ලිකේෂන් එකේ එක සඳහා වැඩ කරන විදිහට හදලා තියෙන්නේ. දැන් ඊළඟ කාරණේ තමයි මෙතන ටාගට් වෛරල් DNA පොලිමරේසස් ඇන්ඩ් එන්සයිම්ස්. ඒක නිකන් ජෙනරලි දීලා තියෙන වාක්‍යයක්. ඒක හැම එකකම ගැලපෙන්නේ නැහැ. එක එක එන්සයිම් සඳහා වැඩ කරනවා, වෛරල් DNA පොලිමරේසස් සඳහා වැඩ කරන ඒවා තියෙනවා, සහ RNA පොලිමරේසස් සඳහා වැඩ කරන ඒවා තියෙනවා. තව ඒ වගේ කීපයක් තියෙනවා. නිකන් බේසික් අයිඩියා එකක් ගන්න තමයි ඒක දීලා තියෙන්නේ. ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා ඔන්න ඔතන. Accumulate in virus infected cells. දැන් ඩ්‍රග් එකක් අපි මේ ඇන්ටිවෛරල් ඩ්‍රග් එකක් දුන්නහම ඒ ඇන්ටිවෛරල් ඩ්‍රග් එක ගිහිල්ලා ඇඟේ හැම සෙල් එකකම accumulate වෙන්න ගත්තොත් එහෙම එතන පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට සමහර විට අපි ටාගට් කරන සෙල්ස් වලට මේ ඇන්ටිවෛරල් ඩ්‍රග් එක ගිහිල්ලා වැඩ කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒකට මේ වළක්වන්න මේ ඩ්‍රග්ස් හොඟක් හදලා තින්නේ ඔය වෛරස් ඉන්ෆෙක්ටඩ් සෙල්ස් හොයාගෙන ගිහිල්ලා ඒ වෛර නැත්තම් වෛරස් ඉන්ෆෙක්ටඩ් සෙල්ස් වලටම ගිහිල්ලා වැඩ කරන විදිහට. එතකොට දැන් ඒක හැමදෙස්සෙම සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් දැන් වෛරස් එකේ ඒ ඇන්ටිවෛරල් ඩ්‍රග් එකේ ඇක්ෂන් එක වෛරස් ඉන්ෆෙක්ටඩ් සෙල් එකක් ඇතුළෙම දෙන්න ස්පෙසිෆිකලි ඒගොල්ලෝ හදාගෙන තියෙනවා මෙන්න මේ වගේ ක්‍රමයක්. ඒක තමයි ඒ ඇන්ටිවෛරල් ඩ්‍රග් එක ඇක්ටිවේට් වෙන්නේ වෛරස් එන්කෝඩඩ් එන්සයිම් එකක් හරහා. එතකොට පැහැදිලි කෙනෙක්ට මේ ඇන්ටිවෛරල් ඩ්‍රග් එක නිකන් හොස්සෙල් එකකට ගිහින් වැඩ කරනවා වගේ නෙමෙයි, ඉන්ෆෙක්ටඩ් සෙල් එකකට ගියාම තමයි එයා අර ප්‍රෝ ඩ්‍රග් එක ඇක්ටිව් ඩ්‍රග් එකක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් ඒක හුඟක් වැදගත් කාරණයක්. මෙන්න මේ වෛරස් ඉන්ෆෙක්ටඩ් සෙල් එකක් අස්සේ මෙන්න මේ අපි කියන ඇන්ටිවෛරල් ඩ්‍රග්ස් ඇකියුමුලේට් කර ගැනීම සඳහා. ඊට පස්සේ මෙයාගේ ඩෝස් රිලේටඩ් ටොක්සිසිටි එකක් තියෙනවා. හරි සරල කාරණයක්, ඕඩෝස් එද්දී ටොක්සිසිටි එකක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලන්න යන්නේ වෛරස් එකක ස්ට්‍රක්චර් එක. දැන් වෛරස් එකක ස්ට්‍රක්චර් එක ගත්තොත් ඒ වෛරස් එකේ ස්ට්‍රක්චර් එකට අනුකූල වෙන ප්‍රධාන නැත්තම් කන්සිස්ට් වෙන ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි කැප්සිඩ් එක. මේ කැප්සිඩ් එක හැදිලා තින්නේ ප්‍රෝටීන්ස් වලින්. ඊළඟට තියෙනවා කෝ එක. කැප්සිඩ් එක ඇත්තටම කව එකක් වගේ. කෝ එක කියලා කියන්නේ මැද තියෙන හරය. කෝ එකේ තියෙනවා එකෝ DNA නැත්නම් RNA, සමහර විට එන්සයිම්ස් එහෙමත් තියෙන්න පුළුවන්. ඒතර කෝ එක කවර් කරගෙන තමයි කැප්සිඩ් එක ඉන්නේ. ලිපිඩ් මෙම්බ්‍රේන් එකක්, එහෙම නැත්නම් තව වචනයක් කියනවා එන්විලොප් කියලා, ලිපිඩ් මෙම්බ්‍රේන් එකක්, එහෙම නැත්නම් එන්විලොප් එකක්. සමහර වෛරස් වල තියෙනවා, සමහර වෛරස් වල නැහැ. තියෙන්න හෝ නොතිබෙන්න පුළුවන් මේක. එතකොට දැන් ලිපිඩ් මෙම්බ්‍රේන් එක තිබී හෝ නොතිබී මේ කැප්සිඩ් සහ කෝ අනිවාර්යයෙන්ම තියෙනවා. ඔය කියන ස්ට්‍රක්චර්ස් එකතු වෙලා තමයි වෛරියන් එකක් හැදෙන්නේ, නැත්නම් විරියෝන් එකක් හැදෙන්නේ. දැන් ඔය කියන ව්‍යුහය බැලුවට පස්සේ ඊළඟට බලන්න තියෙන්නේ වෛරස් එකක ලයිෆ් සයිකල් එක. ඇත්තටම ලයිෆ් සයිකල් එක කියනටත් වඩා වෛරස් එකක් කොහොමද සයිලේකට ඇතුළු වෙන්නේ සහ එයා තව වෛරස් පාටිකල්ස් බවට පරිවර්තනය වෙන්නේ කියන එක තමයි මෙතනින් මම සරලව පැහැදිලි කරන්නේ. එතකොට මුලින්ම වෙන්නේ වෛරස් එක එනවා, එයා ඇවිල්ලා මේ තියෙන හොස්සෙල් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ වෛරස් විරිය නැත්නම් අපේ විරියෝන් එක හොස්සෙල් එක ඇතුළට යනවා. ගිහිල්ලා වෛරස් එක අන්කෝට් වෙනවා. එතකොට අන්කෝට් වුණාම මේ වෛරස් එකේ කෝ එක ඇතුළේ තියෙන එක එක ස්ට්‍රක්චර්ස් නැත්නම් DNA, RNA, DNA හෝ RNA, එහෙම නැත්නම් එන්සයිම්ස් මේ සයිටෝප්ලාසම් එක ඇතුළට රිලීස් වෙනවා. රිලීස් වෙච්ච එන්සයිම්ස් හෝ අර DNA හෝ RNA මගින් ඊට පස්සේ නියුක්ලික් ඇසිඩ් සහ ප්‍රෝටීන් සින්තසයිස් කරලා එයා ඒ අලුතෙන් හදාගත්ත ප්‍රෝටීන් සහ නියුක්ලික් ඇසිඩ් ඇසෙම්බල් කරලා මේ වගේ අර ආපු එක වෛරස් එක වගේම වෛරස් ගොඩාක් හදාගන්නවා.
එතකොට ඒක තමයි ඇසෙම්බ්ලි එක කියන්නේ. ඊට පස්සේ හදාගත්ත වෛරසස් මෙයා බ්ලඩ් ස්ට්‍රීම් එකට හරි නැත්නම් අනිත් හොස්ට් ඉෂුස් වලට හරි මේ විදිහට රිලීස් කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් වෛරස් එකක ලයිෆ් සයිකල් එක. එතකොට දැන් අපි හුඟක් කතා කරන්නේ වෛරල් රෙප්ලිකේෂන් එක ගැන හින්දා අපි දැනගෙන ඉන්න ඕන මේ DNA වෛරසස් වල රෙප්ලිකේෂන් එක කොහොමද වෙන්නේ, RNA වෛරසස් වල රෙප්ලිකේෂන් එක වෙන්නේ කොහොමද, සහ රෙට්‍රෝ වෛරසස් වල රෙප්ලිකේෂන් එක වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට නිකන් අර කන්ෆියුස් වෙනවා ඇති, එකපාරට RNA වෛරස් සහ රෙට්‍රෝ වෛරස් කියන්නේ නිකන් දෙකම එකයි වගේ නේද කියලා. දැන් රෙට්‍රෝ වෛරසස් තියෙන RNA වෛරසස් ඒුණත් දැන් එතන RNA වෛරසස් වල රෙප්ලිකේෂන් එක කියන්නේ උදාහරණයක් හෙපටයිටිස්, හෙපටයිටිස් සී වෛරස් එක වගේ. අතන රෙට්‍රෝ කියලා කියන්නේ හුඟක් ටාගට් කරන්නේ, වචන ටාගට් කරන්නේ අපි AIDS වලට. ඒතකොට AIDS වෛරස් වගේ ඒවට තමයි එතනදී විශේෂ රෙප්ලිකේෂන් ක්‍රියාවලියක් තියෙන්නේ. DNA වෛරස් කියන්නේ ඔය මේ හෙපටයිටිස් B, හෙපටයිටිස් B වගේ ඒවා, නැත්තම් ඔය මේ හර්පිස් වෛරස් වගේ ඒවා. හරි. දැන් එතකොට දැන් DNA වෛරසස් වල රෙප්ලිකේෂන් එක බැලුවොත්, රෙප්ලිකේෂන් කියලා කියන්නේ මම අර කලින් පෙන්නපු මෙන්න මේ අන්කෝට් වෙලා ඊට පස්සේ වෛරල් පාටිකල් ගොඩාක් නැත්තම් වෛරසස් කීපයක් බවට පත් වෙන එකනේ. හරි. ඕක වෙන්නේ මෙහෙමයි. DNA වෛරසස් සඳහා අර අපි කිව්වා වගේ වෛරස් එක හොස් සෙල් එක ඇතුළට ඇවිල්ලා අන්කෝට් වෙලා මේ කියන වෛරල් DNA එක රිලීස් කරනවා. ඒ රිලීස් කරපු වෛරල් DNA එක අපේ හොස් සෙල් එකේ නැත්තම් අපේ අදාළ ටිෂු එකට අදාළ සෙල් එකේ ඤෂ්ටි ඇතුළට යනවා. නැත්තම් හොස් සෙල් එකේ නියුක්ලියස් එකට එන්ටර් වෙනවා. ඊට පස්සේ හොස් සෙල් නියුක්ලියස් එක ඇතුළෙත් දැන් අපේ නෝමල් හොස් සෙල් එකේ තියෙන DNA නේ. හරි. ඒ හොස් DNA එකත් එක්ක වෛරල් DNA සම්බන්ධ වෙනවා. නැත්තම් ඉන්කෝපරේට් වෙනවා. ඊට පස්සේ මේ හැදිච්ච අර වෛරල් DNA සහ හොස් DNA එකතු වෙලා හැදිච්ච ඒ අලුත් DNA දාමය පාවිච්චි කරලා ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකක් කරනවා mRNA. නැත්තම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කරලා mRNA නිෂ්පාදනය කරනවා. ඒ mRNA නිෂ්පාදනය කරන්නේ කාගේ සපෝට් එකෙන්ද? හොස් සෙල් එකේ RNA පොලිමරේස් වල උදව්වෙන්. එතකොට වෛරල් DNA වලින් හැදෙන mRNAත් මෙතන තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි, ඒක එතනින්ම පැහැදිලි. මේ හැදිච්ච mRNA වල හොස්ට් එකට අදාළ නෝමල් ප්‍රෝටීන්ස් එහෙම තියෙන්නත් පුළුවන්. වෛරල් DNA එකට අදාළ වෛරල් ප්‍රෝටීන්ස් තියෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය කියන mRNAs ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරනවා රයිබෝසෝම්ස් හරහා ප්‍රෝටීන්ස් බවට. එතකොට මෙතනින් mRNA අපිට අදාළ වෙන්නේ මෙතන වෛරල් mRNA හින්දා වෛරල් mRNA වලින් වෛරල් ස්පෙසිෆික් ප්‍රෝටීන්ස් හැදෙනවා. හරිම සරලයි ඒක. ඊට පස්සේ මෙන්න මේ ප්‍රෝටීන්ස් මොනවද? මේ ප්‍රෝටීන්ස් වලින් සමහර ඒවා අර කියන වෛරල් DNA ප්‍රමාණය වැඩි කරගන්න වැදගත් වෙන ඒවා. සමහරට වෛරල් DNA පොලිමරේසස් වෙන්න ඇති. ඒ වගේම සමහර ඒවා වෛරස් එකේ ප්‍රෝටීන් කැප්සීඩ් එක හදන්න වගේ උපකාරී වෙන ප්‍රෝටීන්ස්. හරිනේ. දැන් අපි වෛරල් DNA නිෂ්පාදනය කරන්න ඕන දේවලුත් දීලා තින්නේ. වෛරල් ප්‍රෝටීන් කැප්සීඩ් එක හදන්න අවශ්‍ය දේවලුත් දීලා තින්නේ. එහෙනම් දැන් මොකද කරන්න තින්නේ? ඔය කියන අර වෛරල් DNA පොලිමරේසස් එහෙම පාවිච්චි කරලා එයා වෛරල් DNAs නිෂ්පාදනය කරයි තව. ඒ හදපු දේවල් ටික එකතු කරලා අර කලින් කිව්ව වචනේ මෙන්න මෙතන තින්නේ ඇසෙම්බ්ලි එක කරලා අලුතෙන් හදාගත්ත වෛරස් නැත්තම් විරියෝන්ස් සර්කියුලේෂන් එකට හරි අදාළ එයා අදාළ හොස් සෙල් එකෙන් එළියට රිලීස් කරන්න තියෙනවා. එතකොට මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ එළියට යන එක, මේ විරියෝන්ස් එළියට යන එකේදී හොස් සෙල් එක විනාශ වෙනවා. හොස් සෙල් ලයිසිස් එකක් වෙනවා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ මතක තියාගන්න එක. නමුත් පොඩි වෙනසක් තියෙනවා ඔතනයි. ඊළඟට හම්බ වෙනේවා එක. හරි. ඊළඟට බලන්න තියෙන්නේ RNA වෛරසස් වල රෙප්ලිකේෂන්. මෙතන වෙනම එකක් තියෙන්නේ. මේකෙදි අර වගේ අන්කෝට් වෙනවා ඇවිල්ලා. අන්කෝට් වුණාට පස්සේ මේ RNA වෛරස් එකේ කෝ එක ඇතුලේ තියෙන්නේ RNA එකක්නේ. මේ කියන RNA එක එක්කෝ ඒ RNA එක ටෙම්ප්ලේට් එකක් විදිහට තියාගෙන අර මේ වෛරස් එකෙන් වෛරස් කෝ එකේ තිබිච්ච RNA පොලිමරේසස් පාවිච්චි කරලා එයාට පුළුවන් mRNAs හදන්න. එහෙම නැත්නම් මේ කෝ එකේ තිබිච්ච RNA එකම
mRNA එකක් විදිහට හැසිරෙන්නත් පුළුවන්. දැන් ඒක පැහැදිලි මදි නම් මෙහෙම හිතන්න RNA එකක් එනවා සයිටොප්ලාසම් එකට මේ අන්කෝඩ් වෙලා ඒ RNA එක පාවිච්චි කරලා අර වෛරල් කෝ එකේම තියෙච්ච වෛරල් RNA පොලිමරේසස් හරහා ඒ අර වෛරස් එකේ තියෙන RNA එක ටෙම්ප්ලේට් එකක් විදිහට පාවිච්චි කරගෙන mRNA සින්තසයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෛරල් කෝ එකේ තියෙන RNA එකටම එයාට අවශ්‍ය ප්‍රෝටීන්ස් හදන්න mRNA එකක් විදිහටම හැසිරෙන්නත් පුළුවන්. ඒක තමයි පැහැදිලි කරේ. එතකොට ඔය කියන mRNA එක ඊට පස්සේ රයිබෝසෝම් සරහා ට්‍රාන්ස්ලේට් කරලා එයා වෛරල් ප්‍රෝටීන්ස් හදා ගන්නවා. දැන් ඊතල වෛරල් ප්‍රෝටීන්ස් හැදුවා. ඊට පස්සේ මේ හදන වෛරල් ප්‍රෝටීන්ස් මෙයාට පුළුවන් ඒ වෛරල් ප්‍රෝටීන්ස් භාවිත කරලා තවත් RNA නිෂ්පාදනය කරන්න. එතකොට මේ අලුතෙන් එන RNAs හදන ප්‍රෝටීන්ස් සමහරට RNA පොලිමරේසස් වෙන්න පුළුවන්. අර වගේම RNA පොලිමරේසස් වෙන්න පුළුවන්. එතකොට RNAs මේ වෛරල් RNAs නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම වෛරල් ප්‍රෝටීන්ස් උත් එනවා. ඒ විදිහට වෙන්නේ මොකද්ද? අර කලින් කිව්වාගේම ඇසෙම්බ්ලි එකක් කරලා වෛරස් එළියට දානවා. හැබැයි මම මෙතනදී එක තැනකවත් කිව්වේ නැහැ නියුක්ලියස් එක ඇතුළට ගිහිල්ලා අර හොස් නියුක්ලියස් එකේ තියෙන DNA එකත් එක්ක ඉන්කෝපරේට් කරනවා කියලා. හැබැයි එහෙම නොකිව්වේ ගොඩක් වෛරස් එහෙම ඉන්කෝපරේට් වෙන්නේ නැහැ. හැබැයි මේ ඕතමයොක්සෝ වෛරසස් වලදී ඉන්කෝපරේෂන් එකක් වෙනවා. ඕතමයොක්සෝ වෛරස් කියලා කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස්නේ. එතකොට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වලදී ඕක වෙන්න පුළුවන්. මෙතනදී අර RNA වෛරසස් වලදී නියුක්ලියස් එක ඇතුළට ඉන්කෝපරේට් කරනවා කියලා නොකිව්වේ RNA වෛරසස් ගොඩක් එහෙම ඉන්කෝපරේෂන් එක නොකරන හින්දා. හැබැයි ඕතමයොක්ස් වෛරසස් ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A සහ B වල ඉන්කෝපරේෂන් එකක් වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලන්නේ රෙට්‍රෝ වෛරසස් කියන. රෙට්‍රෝ වෛරස් කියන්නේ මෙහෙමයි. එයා කරන්නේ එයාගේ අර කියන අන්කෝඩ් එක වෙලා RNAs රිලීස් කරාට පස්සේ මේ RNA DNA බවට පරිවර්තනය කරගන්නවා සයිටොප්ලාසම් එක ඇතුළේදී. එහෙම DNA බවට පරිවර්තනය කරන්න ඕන වෙන්නේ වෛරස් එකේ කෝ එක ඇතුළෙම තියෙන එන්සයිම් එකකින්. ඒ එන්සයිම් එකේ නම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන්නේ ඇත්තටම වෛරල් RNA ඩිපෙන්ඩන්ට් DNA පොලිමරේස් එකක්. ඒතර RNA ඩිපෙන්ඩන්ට් කියලා කියන්නේ වෛරල් RNA මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ DNA පොලිමරේස්. ඒ කියන්නේ DNA එකක් තමයි සින්තසයිස් කරන්නේ. ටෙම්ප්ලේට් එක වෙන්නේ වෛරල් RNA එක. හරි. එතන මෙන්න මේ කියන රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් හරහා අර වෛරල් RNA එක DNA එකක් නැත්නම් වෛරල් DNA එකක් බවට පරිවර්තනය කරගන්නවා. මෙහෙම වෛරල් DNA එකක් බවට පරිවර්තනය කරලා ඒ වෛරල් DNA එක ඉන්ටිග්‍රේස් කියන එන්සයිම් එක පාවිච්චි කරලා හොස්සෙල් නියුක්ලියස් එක ඇතුළට දානවා. දාලා හොස්සෙල් නියුක්ලියස් එක ඇතුළේදීම ওই ඉන්ටිග්‍රේස් වලම ක්‍රියාවලියක් විදිහට හොස් DNA එකත් එක්ක ඉන්කෝපරේට් කරලා ප්‍රෝ වෛරස් කියන හොස් DNA සහ වෛරල් DNA වල එකතුවෙන් හැදිච්ච අලුත් ව්‍යුහය හදනවා. ඕක තමයි ප්‍රෝ වෛරස් කියලා කියන්නේ. එතකොට ප්‍රෝ වෛරස් එක මොකද කරන්නේ? අර හොස්සෙල් එකේ තියෙන RNA පොලිමරේසස් පාවිච්චි කරලා එක එක જાති mRNAs හදනවා, වෛරල් RNAs හදනවා. ඒ දැන් හැදෙන්නේ RNAs නේ. ඒතර වෛරල් RNAs හදන්න පුළුවන්, mRNAs හදන්න පුළුවන්. ওই විදිහට එක එක දේවල් හදනවා. අර ප්‍රෝටීන් හදන්න අවශ්‍ය mRNAs පාවිච්චි කරලා ඒ mRNAs රයිබෝසෝම්ස් වලදී ට්‍රාන්ස්ලේට් වුණාම ඒ වගේ ප්‍රෝටීන්ස් හැදෙනවා. ඒ හැදෙන ප්‍රෝටීන්ස් වෛරල් ප්‍රෝටීන්ස්. එතකොට ඒ ප්‍රෝටීන්ස් මොනවටද පාවිච්චි වෙන්නේ? කලින් කිව්ව දේවල්ම තමයි. අර ඇසෙම්බ්ලි එකේදී කෝ එකේ වටේ තියෙන කැප්සිඩ් එක එහෙම හදන්න, තව අවශ්‍ය එන්සයිම්ස් නිෂ්පාදනය කරන්න, ඒවට තමයි පාවිච්චි වෙන්නේ. වෛරල් RNA කෝ එක ඇතුළේ තියෙන නියුක්ලියර් මැටීරියල් එක. හරි. ওই විදිහට තමයි එතකොට රෙට්‍රෝ වෛරසස් වල රෙප්ලිකේෂන් එක වෙන්නේ. කරලා ඇසෙම්බල් කරලා රිලීස් කරන්න තමයි තියෙන්නේ. මෙතනදී විශේෂත්වය තමයි මේ රෙට්‍රෝ වෛරසස් ගොඩකට අර අපේ හොස්සෙල් එක ලයිසිස් කරන්න නැතුව රෙප්ලිකේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොස්සෙල් එක තියෙන තාක්කල් පුළුවන් තරම් එයාට හොස්සෙල් එකේ තියෙන නියුට්‍රිෂන් හරි එන්සයිම්ස් වල ඇක්ෂන්ස් හරි හැම දෙයක්ම පාවිච්චි කරලා පුළුවන් තරම් රෙප්ලිකේට් වෙන්න පුළුවන්. ඒක විශේෂ හැකියාවක් රෙට්‍රෝ වෛරසස් වල තියෙන. හරි. දැන් එතකොට ඔය මූලික කොටස ඉවරයි. ඊළඟට මම විස්තර කරන්න යන්නේ ඇන්ටිවෛරල් ඩ්‍රග්ස් ගැන. දැන් මම ඔය බෑග්ග්‍රවුන්ඩ් එක තමයි පැහැදිලි කරේ, දැනගත යුතු ටික. දැන් තමයි ඇත්තම පාඩමට එන්නේ, ඇන්ටිවෛරල් ඩ්‍රග්ස්. ඒතර ඇන්ටිවෛරල් ඒජන්ට්ස් නැත්නම් ඩ්‍රග්ස් අපිට බෙදා ගන්න පුළුවන්
එක්ස්පලේන් කිරීමේ පහසුව සඳහා කොටස් තුනකට. එකක් තමයි compounds that interfere with replication. කලින් කිව්ව වගේ replication එකට වැදගත් වෙන ඒවා. ඊළඟට interferons. නැත්තම් interferon inducers. interferons කියලා කියන්නේ අපේ ඇඟෙන් හදන එක. interferon inducers කියන්නේ අපි පාවිච්චි කරන drug එකෙන් අර ඇඟෙන් හදන interferon හදන එක වැඩි කරන්න පුළුවන් ඒවා. අනිත් වර්ගය තමයි specific retroviral drugs. එතකොට මේ specific retroviral drugs යටතේ අපි මේ subtype දෙකක් තියෙනවා. එකක් reverse transcriptase inhibitors අනිත් එක protease inhibitors. හරි. මම මේ එක එක ගැන වෙන වෙනම සම්පූර්ණ explain කරනවා. ඒතර අපි පටන් ගන්නෙ viral replication එකත් එක්ක interfere වෙන drugs වලින්. ඒකෙන් පළවෙනි උදාහරණේ neuraminidase inhibitors. එතකොට දැන් මේ පළවෙනි drugs වර්ගයට යන. ඒ තමයි neuraminidase inhibitors. තව උදාහරණ දෙකක් තියෙනවා සෙන්මාවිය සහ ඔසෙල්ටාමීවිය කියලා. එයාලගේ ට්‍රේඩ් මාක්ස් තියෙන මෙතන සෙන්මාවිය නම් රෙලෙන්සා, ඔසෙල්ටාමීවිය නම් ටැමිෆ්ලූ කියලා. දැන් මේ neuraminidase inhibitors ඇත්තටම දෙන්නේ influenza A සහ B කියන දෙන්නටම ප්‍රතිකාර කරන්න. දැන් මෙයාගේ mechanism of action එක පොඩ්ඩක් තේරුම් ගන්න නම් මේ ඊළඟ රූපයකට යන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ තියෙන්නේ influenza virus එක. මේ තියෙන්නේ influenza virus එක සෙල් එක ඇතුලේ replicate වෙලා අලුතෙන් හැදෙන ඒවා. එතකොට influenza virus එක මේ විදිහට අපේ respiratory route එකේ ඇවිල්ලා අපේ host cell එක මෙහෙම තියනවා නම් influenza virus එකේ තියෙනවා surface එකේ මෙන්න මේ වගේ hemagglutinin කියලා protein එකක්. එතන මේ hemagglutinin කියන protein එකෙන් එයා අපේ human host cell ගේ surface එකේ තියෙනවා neuraminic එහෙම නැත්තම් සියලික් ඇසිඩ් කියලා ඇසිඩ් රෙසිඩියු එකක්. එතකොට දැන් මේ ඇසිඩ් රෙසිඩියු එකත් එක්ක හීමග්ලූටිනින් බැඳුනහම අර අපි කියන්නේ ඇටැච්මන්ට් කියලා වෛරල් පාටික වෛරස් එක හොස්සල් එකත් එක්ක ඇටැච් වෙනවා. ඇටැච් වුණාට පස්සේ ඒ ගත්ත ඇටැච් වෙච්ච වෛරස් එකේ ඇතුලේ තියෙන අර ස්ට්‍රක්චර්ස් මේ විදිහට එළියට එනවා. එහෙම නිකන් එළියට එන්නේ නැහැ. මේ ඉන්ෆ්ලුවන්සර් වෛරස් එකේ තියෙනවා හයිඩ්‍රජන් පම්ප් එකක්. මේ හයිඩ්‍රජන් පම්පින් කරන්නේ සෙල් එක ඇතුළේ තියෙන හයිඩ්‍රජන් මෙයාගේ ඇතුළට දාගන්නවා. දැම්මහම මෙතන ඇක්ටිවේෂන් එකක් වෙලා ඇතුළේ තියෙන වෛරල් පාටිකල්ස් එයාගේ තියෙන ඉන්ෆ්ලුවන්සර් එකක් ඉඳලා එයා ගාව තියෙන RNAs ටික ඊට පස්සේ එයා ළඟ තියෙන ප්‍රෝටීන්ස් ටික එළියට දානවා. ඊට පස්සේ දැන් මෙයාගේ ඇතුලේ රෙප්ලිකේට් වෙලා අලුතෙන් වෛරස් පාටිකල්ස් මෙහෙම එකතු කරලා ඇසෙම්බ්ලි එක කරලා හදනවනේ. මෙන්න මෙතනදී තමයි neuraminidase වල උපකාරී වීම තියෙන්නේ. මෙහෙම වෛරල් පාටිකල් හැදුවට පස්සේ මේ හොස් සෙල් එකෙන් මේ වෛරස් එළියට යන්න ඕන. එතකොට මේකට අපි කියන මේ හදලා එළියට යන එකට බඩින් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර අපි මුලදී හීමග්ලූටිනින් සහ සියලික් ඇසිඩ් බැඳුනා වගේ මෙතන එළියට යන හදද්දිත් හීමග්ලූටිනින් සහ සියලික් ඇසිඩ් කියන දෙක අතර මෙන්න මෙහෙම එළිය පැත්තෙන් හැදෙනවා බොන්ඩ් එකක්. එතකොට මේ බොන්ඩ් එක තියෙනවා නම් වෛරස් පාටිකල්ස් වෛරස් වලට නැත්නම් විරියෝන්ස් වලට එළියට යන්න බෑනේ. නැත්නම් විරියෝන්ස් රිලීස් වෙන්නේ නැහැනේ. අන්න ඒ රිලීස් වෙන්නේ නැති හින්දා තමයි මේ වෛරස් එක වෛරස් එකෙන් තියෙනවා වෛරල් නියුරමිනිඩේස් කියන එන්සයිම් එක. එතකොට මේ එන්සයිම් එකෙන් කරන්නේ අර සියලික් ඇසිඩ් සහ හීමග්ලූටිනින් අතර තියෙන බොන්ඩ් එක කඩන එක. එතකොට ඕක තමයි neuraminidase ඕන වෙන්නේ. දැන් ඔයාලා හිතන්න අපි neuraminidase inhibitor එකක් දුන්නොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මේ neuraminidase එක ඇක්ටිව් සයිට් එකට අපේ inhibiting drug එක ගිහිල්ලා බැඳුනාන් පස්සේ මේ එන්සයිම් එක වැඩ කරන්නේ නැහැ. එතකොට වෛරස් අර ප්‍රෝජෙනියස් රිලීස් වෙන්නේ නැහැ. හරි. ඒක තමයි මෙතන gene එකයි මෙතන prevent release of viral progenies කියලා කියන්නේ. හරිද? ඉතින් ඕක තමයි mechanism of action. දැන් සෙනමාවිය කියන එක නේසල් ස්ප්‍රේ එකක් විදිහට දෙන්නේ. ඔසෙල්ටාමීවිය කියන එක ඕරල් හෝ IV drug එකක් විදිහට අපි පාවිච්චි කරන්නේ. හරි, මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේක influenza infection lecture එකටත් වැදගත් නිසා. drug type එකට අපි අර nucleoside analogs කියන එක. ඒ කියන්නේ මෙන්න මේක දෙවෙනි එක. nucleoside analogs කියලා කියන්නේ ඒකත් හරිම සරල දෙයක්. ඔයාලට මතකද දන්නේ නැහැ මේ අපේ DNA සින්තසිස් එක. DNA හෝ RNA හෝ nucleotide synthesis එක. එතකොට මේ දැන් ඔය nucleotide synthesis එක කරද්දි නැත්තම්
ඔය පොලිනියුක්ලියෝටයිඩ් ඇත්තන සෝරි නියුක්ලියෝටයිඩ් නේ පොලිනියුක්ලියෝටයිඩ් සින්තසිස් එක කරද්දී ඒකට පාවිච්චි කරනවා නියුක්ලියෝටයිඩ්ස්. නියුක්ලියෝටයිඩ් කියලා කියන්නේ රයිබෝ ෂුගර් එකයි නයිට්‍රජනස් බේස් එකයි ෆොස්ෆේට් ගෲප් එකයි තුනටම එකතුවට. නියුක්ලියෝසයිඩ් කියලා කියන්නේ රයිබෝ ෂුගර් එකයි නයිට්‍රජනස් බේස් එකයි විතරයි. දැන් මෙතන නියුක්ලියෝසයිඩ් ඇනලොග්ස් කියලා කියන්නේ රයිබෝ ෂුගර් සහ නයිට්‍රජනස් බේස් එක කියන දෙකේම එකතුවෙන් හැදෙන මේ ගුවනෝසීන් තයිමිඩින් අන්න ඒ වගේ කට්ටියට ස්ට්‍රක්චරලි සිමිල බෙහෙත්වලට තමයි නියුක්ලියෝසයිඩ් ඇනලොග්ස් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතන මෙකැනිසම් එක වෙන්නේ මෙහෙමයි. දැන් අපේ ඔය නියුක්ලියෝ පොලිනියුක්ලියෝටයිඩ් සින්තසිස් එක නැත්තම් DNA හෝ RNA හෝ සින්තසයිස් එක වෙද්දී ඒක වෙන්නේ 5 ප්‍රයිම් ටු 3 ප්‍රයිම් කියන ඕඩර් එක. නැත්තම් පස්වෙනි කාබන් පරමාණුවේ පැත්තේ ඉඳන් තුන්වෙනි කාබන් පරමාණු පැත්තට තමයි වෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ 3 ප්‍රයිම් එකේ තමයි ඔයාලට පේනවා ඇති මෙතන OH එකක් තියෙන්නේ. මේ OH එකට තමයි ගිහිල්ලා නියුක්ලියෝෆිලික් ඇටැක් එකක් කරලා අලුතෙන් ගේන මෙන්න මේ වගේ අලුතෙන් ගේන නියුක්ලියෝටයිඩ් එක සෙට් කරන්නේ. දැන් හිතන්න මම ඩ්‍රග් එකක් දානවා මෙන්න මේ වගේ ඇට ඇවිල්ලා ඇටැච් වෙන්න. හැබැයි මේ තුන්වෙනි කෙළවරේ OH එකක් නැහැ. ඒ කියන්නේ මෙතන OH එකක් නැහැ. මෙතන OH එකක් නැත්තම් මෙතනින් එහාට සින්තසයිස් වෙයිද? නැහැ. ඇයි? 3 ප්‍රයිම් එකේ නියුක්ලියෝෆිලික් ඇටැක් එකක් කරන්න OH එකක් නැහැ. එහෙනම් වෙන්නේ මොකද්ද? මේ ඩ්‍රග් එක හොඳට බලන්න. මේ ගුවනෝසීන්. ගුවනෝසීන් කියන්නේ නියුක්ලියෝසයිඩ් එකක්. ගුවනෝසීන් වල මෙතන 3 ප්‍රයිම් එකේ OH එකක් තියෙනවා. හැබැයි ඒසයික්ලෝවිය වල මේ ව්‍යුහ නම් මට එච්චර තේරෙන්නේ නැහැ. එහෙනම් මේ ඒසයික්ලෝවිය වල ස්ට්‍රක්චර් එකේ 3 ප්‍රයිම් එකේ OH එකක් නැහැ. ඕක තමයි මේ එයාගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන්. ඒතර වෙන්නේ මොකද්ද? DNA හෝ RNA නැත්තම් නියුක්ලියික් ඇසිඩ් චේන් ටර්මිනේෂන් එකක් තමයි වෙන්නේ. හරි. දැන් එතකොට මේ ඒසයික්ලෝවිය කියන ඩ්‍රග් එක ගුවනෝසීන් ඇනලොග් එකක්. ඒ කියන්නේ ගුවනෝසීන් වගේ ස්ට්‍රක්චරලි සිමිලර් එකක් තමයි ඒසයික්ලෝවිය කියන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි ඒසයික්ලෝවිය කියන ඩ්‍රග් එක ඒසයි ඇක්ටිවේෂන් එකක් වෙන්න ඕන අපේ ඇඟ ඇතුලේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඒසයික්ලෝවිය කියන එක අපි ගත්තට පස්සේ එයා වෛරස් එකෙන් හදන වෛරල් ස්පෙසිෆික් එන්සයිම් එකක් තියෙනවා තයිමිඩින් කයිනේස් කියලා. කලින් මම අර මුලම පිටුවේ විස්තර කරා වගේ එකක් මේක. ඔය කියන තයිමිඩින් කයිනේස් එන්සයිම් එකෙන් ඒසයික්ලෝවිය මොනෝෆොස්ෆේට්ස් හදනවා. ඒසයික්ලෝවිය, ගැන්සයික්ලෝවිය ඔය තියෙන අනිත් උදාහරණේ පෙන්සයික්ලෝවිය වගේවා. ඒ වගේ මොනෝෆොස්ෆේට් ෆෝම් එකට ගේනවා. ඊට පස්සේ මොනෝෆොස්ෆේට්ස් ආවට පස්සේ අපේ හියුමන් හොස්සෙල් එක ඇතුලේ තියෙන කයිනසස් වලින් ඒවා ඩයිපොස්ෆේට් සහ ඩයිපොස්ෆේට් වලින් ට්‍රයිපොස්ෆේට් වලට කන්වර්ට් කරනවා. දැන් එතකොට ඇක්ටිව් ෆෝම් එක මොකද්ද? ඒසයික්ලෝවිය ට්‍රයිපොස්ෆේට් කියන එක. ඒසයික්ලෝවිය ට්‍රයිපොස්ෆේට් කියන එක තමයි මේ වගේ එකක් තියෙන්නේ. නැත්තම් ගුවනෝසීන් ට්‍රයිපොස්ෆේට් වගේ එකක්. ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙයා මොකද කරන්නේ? අර වෛරල් DNA එකක් සින්තසයිස් කරන් යනවා නම් ඒ DNA එකේ චේන් එකේ ඊළඟ තැනට ඇටැච් වෙලා චේන් ටර්මිනේෂන් එකක් කරනවා. එහෙම නැත්නම් එයාට පුළුවන් වෛරල් DNA පොලිමරේස් එක කම්පිටිටිව්ලි ඉනිබිට් කරලා වෛරල් DNA සින්තසිස් එක නවත්තන්න. හරි. ඒතර ඕක තමයි ඒසයික්ලෝවිය වල මෝඩ් ඔෆ් ඇක්ෂන් වෙන්නේ. දැන් සමහර ඒසයික්ලෝවිය වර්ග තියෙනවා මේ වැල් ඒසයික්ලෝවිය කියන එක වගේ. එයා මොකද කරන්නේ? ගට් එකෙන් ඇබ්සෝබ් කරලා ගට් එකේ තියෙන එස්ටරේසස් හරහා මේ ඒසයික්ලෝවිය කියන ෆෝම් එකකට මේ ඩ්‍රග් ෆෝම් එකකට කන්වර්ට් වෙනවා. ඒකෝ ඒ වගේ අර එයා අපි දෙන විදිහ අනුව කන්වර්ෂන් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඒසයික්ලෝවිය අපිට ඉන්ට්‍රවිනස් දෙන්න පුළුවන් නම් අපි ගට් එක හරහා දෙන වැල්සයික්ලෝවිය කියන එක වැල්ට්‍රෙක්ස් කියන මේ ට්‍රේඩ්මාර්ක් යටතේ දෙන වැල්සයික්ලෝවිය කියන එක පරිවර්තනය වෙන්න ඕනේ ඒසයික්ලෝවිය වලට. ඊට පස්සේ ඒකේ මොනෝෆොස්ෆේට් වලට ගිහිල්ලා තමයි ට්‍රයිපොස්ෆේට් වලට යන්නේ. හරි. එතන ඒක උනට වඩා හිතන දෙයක් නැහැ. මේ අරක තමයි මෝඩ් ඔෆ් ඇක්ෂන්. ඊට පස්සේ දැන් ඒසයික්ලෝවිය භාවිතයේ පොඩි ගැටලුවක් ඇවිත් තිනවා. ඒසයික්ලෝවිය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ තිනි හර්පීස් වෛරසස් වලට. උදාහරණ හර්පීස් සිම්ප්ලෙක්ස් 1 2 සහ වැරිසිලා සොස්ට වගේකට. ඒ වුණත් ප්‍රශ්නේ තියෙන්නේ ඒසයික්ලෝවිය වලටත් රෙසිස්ටන්ස් එකක් බිල්ඩ්අප් වෙලා තිනවා. ඒක බිල්ඩ්අප් වෙන්න හේතුව තමයි ඒසයික්ලෝවිය වල අර ෆස්ට් ස්ටෙප් ඇක්ටිවේෂන් එකට ඕන වෙන
මේ තයිමිඩින් කයිනේස් වල මියුටේෂන් එකක් වෙලා තියෙනවා. එතකොට මේ මියුටේෂන් එකත් එක්ක අර අපි දෙන ඒසයික්ලෝවිය එක මෙයා රෙකග්නයිස් කරන්නේ නැහැ. ඒ හින්දා එයාට ඒසයික්ලෝවිය වලට බැරි වෙනවා මොනෝෆොස්ෆේට් එකක් බවට පරිවර්තනය වෙන්න. හරි. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා උපකල්පනයක්. ඒක තමයි වෛරල් DNA පොලිමරේසස් වල වෙලා තියෙන මියුටේෂන් එකක් ඉඳලා. එතකොට වෛරල් DNA පොලිමරේසස් වල මියුටේෂන් එකක් වුණා නම් ගුවන්වසින් ඇනලොග් එකක් විදිහට ඒසයික්ලෝවියව රෙකග්නයිස් කරන්නේ නැහැ. රෙකග්නයිස් කරන්නේ නැත්නම් වෛරල් DNA එක දැන් දන්නවා. වෛරල් DNA පොලිමරේසස් දැන් දන්නවා. ආ මේ ඉන්නේ ඒසයි මේ ඉන්නේ ගුවන්වසින් නෙමේ මේ ඉන්නේ ඩ්‍රග් එකක් කියලා. එතකොට එයා ඒක ගන්න නැහැ. හරි. ඕක තමයි රෙසිස්ටන්ස් එකේ තියෙන ගැටලුව. ඊළඟ ඔය නියුක්ලියොසයිඩ් ඩ්‍රග් එකේ වර්ගය තමයි ගැන්සයික්ලෝවිය. මේකත් ඒසයික්ලෝවිය වගේම ගුවන්වසින් ඇනලොග් එකක්. මේතන විශේෂත්වය තමයි සයිටෝමෙගැලෝ වෛරස් එකට ප්‍රතිකාර කරන්න හුඟක් වැදගත් වෙනවා ගැන්සයික්ලෝවිය කියන බෙහෙත. හරි. ඒක ඒසයික්ලෝවිය වගේම තමයි. මෙයාගේ ඕරල් බයෝලබිලිටි එක මෙතන දීලා තියෙනවා. සහ මෙයාට බ්ලඩ් බ්‍රේන් බැරිය එක පෙනුට්‍රේට් කරන්න පුළුවන්. මේක වැදගත්. බ්ලඩ් බ්‍රේන් බැරිය එක පෙනුට්‍රේට් කරන හින්දා CSF එකට යනවා. හැබැයි ඒසයික්ලෝවිය කරලා බ්ලඩ් බ්‍රේන් බැරිය පෙනුට්‍රේට් කරන්න පුළුවන්. හරි. දැන් විශේෂත්වය තමයි ඒසයික්ලෝවිය වලට සාපේක්ෂව සයිටෝමෙගැලෝ වෛරස් එක සඳහා ප්‍රතිකාර කරද්දී ගැන්සයික්ලෝවිය වල ඉෆෙක්ටිව්නස් එක වැඩි. ඒ වගේම ඉෆෙක්ටිව්නස් එක වැඩි වගේම ටොක්සිසිටි එකත් අනිත් පැත්තෙන් වැඩි. ඒකට හේතුව මෙයාගෙන් බෝන් මැරෝ සප්‍රෙෂන් එකක් වෙන්න පුළුවන් සහ සෙන්ට්‍රල් නර්ව සිස්ටම් රිලේටඩ් ප්‍රොබ්ලම්ස් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හෙඩේක්ස්, කන්වල්ෂන් සහ සයිකෝසිස් මේ වගේ කේසස් එන්න පුළුවන්. ඒ වගේම ටොක්සික් ඉෆෙක්ට්ස් 40%ක් විතර පේෂන්ට්ස්ලාගේ එන්න පුළුවන්. කියන්නේ හුඟක් ටොක්සික් ඉෆෙක්ට්ස් ඇති කරන්න පුළුවන් ඩ්‍රග් එකක්. හැබැයි බොහොම ඉෆෙක්ටිව්. සයිටෝමෙගැලෝ වෛරස් සඳහා. හරිද? ඊළඟ එක රයිබොවිරින් ඩ්‍රග් එකක්. මෙයාත් ගුවනෝසින් ඇනලොග් එකක්. නැත්තම් න්‍යූක්ලියොසයිඩ් ඇනලොග් එකක්. මෙයාගෙත් අර වගේම ඇක්ටිවේෂන් එකක් තියෙන්නේ ට්‍රයිෆොස්ෆේට්ස් බවට පත් වෙන්න ඕනේ හියුමන් සෙල්ස් ඇතුලේ. නැත්තම් හොස් සෙල්ස් ඇතුලේ. මෙයාගේ විශේෂත්වය මෙයා වෛරල් RNA පොලිමරේස් ඉනිබිට් කරන්නේ. දැන් අපි ඒසයික්ලෝවිය සහ ගැන්සයික්ලෝවිය පාවිච්චි කරේ එකක් චේන් ටර්මිනේෂන් සහ DNA පොලිමරේස් ඉනිබිට් කරන්න. මෙයා වෛරල් RNA පොලිමරේසස් ඉනිබිට් කරන්න පාවිච්චි කරන කෙනෙක්. හැබැයි මේ අපිට රයිබොවිරින් යූස් කරනවා නම් වෛරල් RNA පොලිමරේස් ඉනිබිට් කරනවා. ඒක හරි. RNA වෛරසස් වගේම DNA වෛරසස් කියන දෙකටම වෙනුවෙන් රයිබොවිරින් පාවිච්චි කරන්න පුළුවන්. ගැන RNA වෛරසස් හෝ DNA වෛරසස් කියන දෙපාර්ශ්වයම සඳහා රයිබොවිරින් යූස්ෆුල්. ඒකේ හුඟක්ම වැදගත්කම තියෙන්නේ හෙපටයිටිස් C ගැන RNA වෛරස් එකක්. ඕගොල්ලෝ දන්නවා හෙපටයිටිස් B විතරයි DNA තියෙන්නේ. ඒතර හෙපටයිටිස් C වලට ප්‍රතිකාර කරන්න රයිබොවිරින් හුඟක් වැදගත්. කලින් මතක ඇති රෙප්ලිකේෂන්ස් වලදී කිව්වා RNA වෛරස් වල රෙප්ලිකේෂන් එක වෙන්නේ කොහොමද කියලා. එයා RNA පොලිමරේසස් පාවිච්චි කරලා තමයි හදන්නේ. වෛරල් RNA පොලිමරේසස් පාවිච්චි කරලා තමයි එයාට අවශ්‍ය ප්‍රෝටීන් ටික සහ RNA ටික හදාගන්නේ. එහෙනම් හරිම සරලයි වෛරල් RNA පොලිමරේස් ඉනිබිට් වුණොත් එහෙම වෙන්නේ මොකද්ද කියලා. වෛරස් එක රෙප්ලිකේට් වෙන්නේ නැහැ. මම මේකයි මුලදීම රෙප්ලිකේෂන් ටික එකින් එක පැහැදිලි කරේ නැත්නම් මේකේ මෝඩ් ඔෆ් ඇක්ෂන් තේරෙන්නේ නැති හින්දා. හරි. කලින් එකත් ඒ වගේම ඔයාලට පැහැදිලි ඇති DNA වලට කොහොමද ඒක බලපාන්නේ කියලා. ඊට පස්සේ මොකද DNA හදාගන්න බෑ. ඊළඟට මම ඊළඟට කතා කරන්නේ ප්‍රෝටීන් සින්තසිස් එකත් එක්ක ඉන්ටර්ෆියර් වෙන ඩ්‍රග්ස්. හරිද? එතකොට මේ ප්‍රෝටීන් සින්තසිස් එකත් එක්ක ඉන්ටර්ෆියර් වෙන ඩ්‍රග්ස් කියලා කිව්වට ඇත්තරම මේ ෆොස්කානට් කියන ඩ්‍රග් එක ගැන තමයි කතා කරන්නේ. ෆොස්කානට් කියන ඩ්‍රග් එක ඇත්තරම ඇවිල්ලා DNA පොලිමරේස් ඉන්හිබිට් එකක්. හරිද? එයා ඇත්තරම හැසිරෙන්නේ දැන් මම කලින් රූපයකට යන්නම් මෙන්න මෙතන. ඔය ෆොස්කානට් වලින් කරන්නේ දැන් ඔයාලා මේ රූපේ පොඩ්ඩක් බලන්න. මේ දින නියුක්ලියෝටයිඩ් ට්‍රයිපොස්ෆේට් එකක්. එතකොට මේ නියුක්ලියෝටයිඩ් ට්‍රයිපොස්ෆේට් එකකින් අපි මේ DNA චේන් එක හදාගෙන යද්දී ඒ කෙලවරට ෆොස්ෆේට් ගෲප් එක ගිහලා සෙට් කරාට පස්සේ මේ ෆොස්ෆේට් ඉතුරු කෑලි දෙකක් තියෙනවනේ. මේකට කියන්නේ පයිරොෆොස්ෆේට් කියලානේ. ඔය පයිරොෆොස්ෆේට් එක අයින් කරන්න ඕන. හැබැයි මේ ෆොස්කානට් වලින් කරන්නේ පයිරොෆොස්ෆේට් අයින් කරන්න දෙන්නේ නැති එක. එතකොට චේන් ටර්මිනේෂන් එකක් වෙනවා. සහ සෝරි එතකොට DNA පොලිමරේස් ඉනිබිෂන් එකක් වෙනවලු. හරි. නමුත් මේ ඩ්‍රග් එක හුඟක් වැදගත් වෙන්නේ HIV පේෂන්ට්ස්ලාට කියලා තිනවා. ඒ වුණත් ඇත්තරම ඕන වෙන්නේ ඔය HIV පේෂන්ට්ස්ලාගේ ඉමුනෝ කොම්ප්‍රොමයිස් වෙන්නේ. ඉමුනෝ කොම්ප්‍රොමයිස් අයට
සයිටොමෙගැලු වෛරස් වගේ ඩ්‍රග් මේ ලෙඩ හැදින්න පුළුවන් ටක් ගාලා මොකද ඉමුනෝ කොම්ප්‍රොමයිස් එක හින්දා. ඒ වගේම ට්‍රාන්ස්ප්ලාන්ට් patients රටත් සයිටොමෙගැලු වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්. එයාලගේ සයිටොමෙගැලු වෛරල් ඉන්ෆෙක්ෂන් එක සඳහා හොඳ ප්‍රතිකාරයක් විදිහට ෆොස්කානට් කියන එක පාවිච්චි කරනවා කියලා තමයි රෙෆරන්සස් වල තිබ්බේ. මෙතන ලෙක්චර් එකේ තියෙන නම් ඇක්ටිව් අගේන්ස් HIV කියලා ඒක ගැන නම් හම්බුනේ නැහැ එහෙම විස්තර හොයද්දි. හරි. හැබැයි මේ න්‍යිරෝටොක්සිසිටි සීන් ඉන් සම් කියලා තියෙනවා. ඒ කියන්නේ ටොක්සික් ඉෆෙක්ට් එකක් ඉදිරියේ න්‍යිරෝටොක්සිසිටි එකක් ඉන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟ වැදගත් පොයින්ට් එක මට මිස් වෙලා ඉන් වයිවෝ ඇක්ටිවේෂන් රික්වයර්ඩ් එකක් නෝ ඉන් වයිවෝ ඇක්ටිවේෂන් රික්වයර්ඩ්. ඉන් වයිවෝ කියන්නේ ඉන් හියුමන්. ඒතර ඉන් හියුමන් ඇක්ටිවේෂන් එකක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හොස්සෙල් එකක් ඇතුලේ අර කලින් ඩ්‍රග්ස් වල වගේ ඇක්ටිවේෂන් එකක් මෙයාට අවශ්‍ය නැහැ. මෙයා ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් දෙන්නේ කියලා. හරිද? එතකොට පැහැදිලි ඇති කියලා හිතනවා මං. මේ ඊළඟ ඩ්‍රග් ගෲප් එක අපි යන් දෙවෙනි එකට ඉන්ටර්ෆෙරොන්ස්. එතකොට ඉන්ටර්ෆෙරොන්ස් කියලා කියන්නේ අපේ වෛරල් ඉන්ෆෙක්ටඩ් හොස්සෙල් වලින් හදන ග්ලයිකොප්‍රෝටීන් එකක්. පටලව ගන්න එපා. එතකොට මේ හොස්සෙල් එකෙන් හදන ග්ලයිකොප්‍රෝටීන් එක ඇත්තරම හදන්නේ හොස්සෙල් එකේ ආරක්ෂාව සඳහා සහ එයා වගේම අනෙක් හොස්සෙල් වෙන්න පුළුවන් අයගේ ආරක්ෂාව සඳහා. නැත්තම් උදාහරණයක් රෙස්පිරටෝරි වෛරස් එකකින් රෙස්පිරටෝරි සෙල් එකකට ඩැමේජ් වෙනවා නම් ඒ ඉතු අනිත් රෙස්පිරටෝරි සෙල්ස් දන්නේ නැහැනේ වෛරස් ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා කියලා. මෙයා මොකද කරන්නේ? ග්ලයිකොප්‍රෝටීන්ස් ටිකක් හදලා නැත්තම් ඉන්ටර්ෆෙරොන්ස් හදලා අනිත් රෙස්පිරටෝරි සෙල්ස් ගාවටත් ගිහිලා කියනවා නැත්තම් ඒ රෙස්පිරටෝරි සෙල් කවර් කරලා ගහ ගන්න පොඩි බැරියර් එකක්. ඒ වගේ එකක් තමයි මෙතන වෙන්නේ. හරි. එතකොට ඉන්ටර්ෆෙරොන්ස් වල ඇක්ෂන්ස් ගත්තොත් වෛරල් පෙනට්‍රේෂන් නවත්තනවා. ඇයි? මේ සර්ෆස් එකත් එක්ක බැඳෙන හින්දා වෛරල් ප්‍රෝටීන්ස් එක්ක හොස්සෙල් එකේ අතර ඇටැච්මන්ට්ස් හැදෙන්න බෑ. ඊළඟට වෛරල් ඇසෙම්බ්ලි එක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් වෛරල් පාටිකල්ස් හැදෙන්නේ නැහැ එකතු කරලා ගෑලි බෑලි. ඊට පස්සේ නියුක්ලික් ඇසිඩ් සින්තසිස් එක ටර්මිනේට් වෙන්න කරන්න පුළුවන්. mRNA ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකක් සහ mRNA හදපු mRNA ප්‍රෝටීන් බවට ට්‍රාන්ස්ලේට් කරන එක නවත්ත ගන්න පුළුවන්. ඔය වගේ දේවල් වලින් ඉන්ටර්ෆෙරොන්ස් වල යාගේ මෝඩ් ඔෆ් ඇක්ෂන් දෙනවා. ඊට අමතරව මෙයාගේ ප්‍රතිකාර පාවිච්චි කරන්නේ හෙපටයිටිස් B වලට පාවිච්චි කරන්න පුළුවන් සහ හෙපටයිටිස් C වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් හෙපටයිටිස් C වලට පාවිච්චි කරද්දී ඉන්ටර්ෆෙරොන්ස් විතරක් තනියෙන් දෙන්නේ නැහැ, රයිබොවිරින් එක දෙන්නේ. රයිබොවිරින් කියලා කියන්නේ මම කලින් පෙන්නුවා RNA පොලිමරේස් ඉනිබිටර් එකක්. හෙපටයිටිස් C කියන්නේ RNA වෛරස් එකක්. ඒතර RNA පොලිමරේස් ඉනිබිටර් එකකුත් එක්ක ඉන්ටර්ෆෙරොන්ස් දුන්නා කියන්නේ අපි ඩ්‍රග් එකෙන් වෛරල් රෙප්ලිකේෂන් එකක් නවත්තනවා. ඒ වගේම අපි ඉන්ටර්ෆෙරොන්ස් දීලා එයාගේ ප්‍රොටෙක්ටිව් මෙකැනිසම් එක වැඩි කරනවා. මොකද මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා, මේ ඉන්ටර්ෆෙරොන්ස් කියලා කියන්නේ ඇත්තටම ඉන්නේට් ඉමුනිටි එකට අදාළ කොටසක්. නැත්තම් අපේ අර ඇක්වයර්ඩ් ඉමුනිටි නෙමේ, අනිත් එකට අදාළ කොටසක්. ඩිෆෙන්ස් මෙකැනිසම් වල ඉන්නේට් පාර්ට් එකට අදාළ ක්‍රමයක් තමයි ඉන්ටර්ෆෙරොන්ස් කියන්නේ. ඒක වෛරල් ස්පෙසිෆික් නෑ. කියන්නේ උදාහරණයක්, මට හෙපටයිටිස් හැදෙද්දී එන ඉන්ටර්ෆෙරොන්ස්, මට රෙස්පිරටෝරි වෛරස් එකකින් එන ඉන්ෆෙක්ෂන්ස් හේතුවල දින ඉන්ටර්ෆෙරොන්ස් දෙකක් නෙමෙයි එකම වෙන්න ඕන. හරි. ඒ දෙකටම එකම ඉන්ටර්ෆෙරොන්ස් එන්නේ අර නිකන් ඇක්යුට් ඉන්ෆ්ලමේෂන්ස් වගේ තමයි. කිසි වෙනසක් නැහැ. පුළුවන් උපරිම ඒගොල්ලෝ කරලා දෙනවා බැරි ටික ඇඟේ ඉමුනි සිස්ටම් එක බලා ගන්න වෙනවා. හරි. ඒ ටික තමයි මට එතන උගන්වන්න නම් තියෙන්නේ. ඊළඟට මම යන්නම් රෙට්‍රොවෛරල් ඩ්‍රග්ස් වලට. හරිද? රෙට්‍රොවෛරල් ඩ්‍රග්ස් වලදී අපි කතා කරන්නේ රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර්ස් සහ ප්‍රෝටියේස් ඉන්හිබිටර්ස්. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර්ස් වල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ සමහර රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර්ස් න්‍යූක්ලියෝසයිඩ් ඇනලොග්ස් විදිහට ක්‍රියා කරනවා. නැත්තම් න්‍යූක්ලියෝසයිඩ් ඇනලොග්ස් කියන ස්ට්‍රක්චර් එක තියෙන රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්නවා. අනිත් කට්ටිය තමයි න්‍යූක්ලියෝසයිඩ් ඇනලොග්ස් නොවන රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර්ස් ඉන්නවා. ප්‍රෝටියේස් ඉන්හිබිටර්ස් කියන්නේ වෙනම කට්ටිය. දැන් අපි ඊළඟට ඒගොල්ලෝ ගැන කතා කරමු. මම කලින් කිව්වා රෙට්‍රොවෛරස් වල රෙප්ලිකේෂන් මම එක්ස්ප්ලেইন කරා. මං ආයි පොඩි මතක් කිරීමක් කරන්නම්. මම ඉවල කිව්ව මතක් කරන්නම් කියලා. මේ තියෙන්නේ රෙට්‍රොවෛරස් එකක්. මෙයා එනවා හොස්සෙල් එකට ඇටැච් වෙනවා. පෙනට්‍රේට් කරලා ඇතුළට එනවා. එයාගේ RNA අන්කෝඩ් කරනවා. එයා ගාව තියෙන RNA රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් යූස් කරලා වෛරල් DNA හදනවා. වෛරල් DNA ඉන්ටිග්‍රේස් කරා ගිහිල්ලා සෙල් න්‍යූක්ලියස් එක ඇතුලේ තියෙන DNA එකත් එක්ක සම්බන්ධ වෙනවා. සෙල් එක ඇතුලේ තියෙන හොස්ට් එකේ හොස්ගේ RNA පොලිමරේසස් යූස් කරලා වෛරල් RNA සහ mRNAs නිෂ්පාදනය කරනවා. වෛරල් RNA එහෙමම තියෙයි, mRNAs වලින් මොකද කරන්නේ ට්‍රාන්ස්ලේට් කරලා පොලිප්‍රෝටීන්ස් හදනවා.
පොලි පෝටීන්ස් කියන්නේ ඇත්තරම වෛරල් පෝටීන්ස් වල අර පෝ පෝස් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් වලට යන්න කලින් එක වගේ අවස්ථාව. හරි. ඒ පොලි පෝටීන්ස් කියන එක පෝස් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් එකක් වගේ ක්ලීවේජ් එකකට ගිහිල්ලා නැත්තම් මේ ප්‍රෝටියේසස් යූස් කරලා ඇක්ටිව් ප්‍රෝටීන්ස් බවට පත් කරනවා සහ මේ ප්‍රෝටියේසස් පාවිච්චි කරලා මේව ඇසෙම්බල් කරගන්න උදව් කරනවා. හරි. එතකොට මේ දෙකෝ එකතු කරලා මොකද කරන්නේ? අලුතෙන් හොඳ වෛරල් පාටිකල් එකක් හදලා එළියට දාන. නැත්තම් අලුතෙන් වෛරියන්ස් හදලා යවනවා. මේ වගේ එකක් නෙමෙයි දහස් ගාණක් හැදෙනවා ඇති. ඕක තමයි රෙට්‍රෝ වෛරස් වල රෙප්ලිකේෂන් එක වෙන්නේ වෙන විදිහ. දැන් රෙට්‍රෝ වෛරල් න්‍යූක්ලියෝසයිඩ් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර්ස්. එතකොට ඒක වෙන්නේ මෙහෙම. ඔයාලට මතක ඇති මම කලින් DNA chain එක ඉන්හිබිට් කරන්න හැටි කියලා දුන්නා. එතකොට රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියලා කියන්නේ අර කියන ඇත්තරම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන්නේ මම ඉවල කිව්වා RNA dependent DNA polymerase එකක්. ඒ කියන්නේ මේ හදන්නේ කවුද? DNA කෙනෙක්ව. DNA කෙනෙක්ව හදනවා නම් කලින් ප්‍රින්සිපල්ස්මයි මොකද්ද වෙන්නේ? 5 prime to 3 prime තමයි හැදෙන්නේ. DNA හෝ RNA හෝ මොනම nucleic acid එකක් හදනවා හරි 5 prime to 3 prime තමයි හැදෙන්නේ. 5 prime to 3 prime හැදෙනවා නම් 3 end එකේ තියෙනවා මොකද්ද? OH එකක්. දැන් මෙයාලගේ 3 end එකේ OH දින්නේ නැහැ. මේ මෙයාගේ තියෙන්නේ N3 එකක්. මෙයාගේ මුකුත් නැහැ 3 end එකේ. මෙයාගේ සල්ෆර්. 3 end එකේ මුකුත් නැත්තම් chain එක යයිද ඉස්සරහට හැදිලා? නැහැ. එහෙනම් nucleoside reverse transcriptase inhibitors වල වෙන්නේ මොකද්ද? එයා අර කලින් වගේමයි ගුවැනින් හරි මොකක් හරි න්‍යූක්ලියෝසයිඩ් එකක් විදිහට රඟපාලා මෙතෙන්ට ඇවිල්ලා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් වල ඇක්ෂන් එකට ඉදිරියට ගෙනියන එක නවත්තන කොහොමද? චේන් එක හදන එක ටර්මිනේට් කළා. එහෙම උදාහරණ බෙහෙත් තුනක් තියෙනවා අපිට. සිඩෝඩින්, එබකාවිය, ලැමුවඩින් කියලා. මම මේ ප්‍රොනවුන්ස් කරන විදිහ හරියට දන්නේ නැහැ. බෙහෙත් වල නම් ප්‍රොනවුන්ස් කරන්න එහෙම තේරෙන්නේ නැහැ හරියට මේ ලැතින් නම් හින්දා උගක්. එතකොට මේ සිඩෝඩින් කියන එක තමයි ලෝකේ පළවෙනිටම හොයාගත්ත HIV ඩ්‍රග් එක. පස්සේ දැන් හાર્ට් තෙරපි කියලා තියෙනවා. මම ඒක ඊළඟට එක්ස්ප්ලেইন කරනවා. මේක තමයි මුලින්ම හොයාගෙන තින්නේ. පස්සේ මේකේ හොයාගෙන තිනවා. අවුල උනේ මේ ඩ්‍රග්ස් වලට ඇන්ටිවෛරල් රෙසිස්ටන්ස් එකක් බිල්ඩ් අප් වෙන්න ගත්තා. ඉතින් ඒතකොට ඩ්‍රග් එක පාවිච්චි කළ වැඩක් නැහෙනේ. ඒ හින්දා මේගොල්ලෝ හෙපටයිටිස් බී වලට ප්‍රතිකාර කරන්න ඕක පාවිච්චි කරන්න ගත්තා. නමුත් දැන් මේ අද කාලෙ වෙද්දී ඕක පාවිච්චි කරන්නෙම නැහැයි කියලා තමයි කියන්නේ. හරි. එතකොට එතන ඊටිකෝ දැනගත්තාම හොඳටම ප්‍රමාණවත්. මේ ඊළඟට තවත් ඒ වගේම එකක් මේ න්‍යූක්ලියෝටයිඩ්. හොඳට බලන්න ටයිඩ්. න්‍යූක්ලියෝටයිඩ් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර්ස්. දැන් න්‍යූක්ලියෝසයිඩ් කියලා කියන්නේ අර ෆොස්ෆේට් ගෲප් එකක් නැති එක. න්‍යූක්ලියෝටයිඩ් කියන්නේ ෆොස්ෆේට් ගෲප් එකක් තියෙන එකනේ. හරි. කිසි වෙනසක් නැහැ. එතකොට න්‍යූක්ලියෝටයිඩ් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් ඉන්හිබිටර් කෙනෙක්ගේ විශේෂත්වය තමයි මෙන්න මේ ටෙනෝෆෝවිය, ඩයිසොප්‍රොක්සිල් ෆියුමාරේට් වගේ ඒවා මේගොල්ලෝ ගේ ඇක්ෂන් එකේ ඇක්ටිවිටි එකේ ඩියුරබිලිටි එක වැඩි. ඒ වගේම න්‍යූක්ලියෝසයිඩ් රෙසිස්ටන්ට් ස්ට්‍රේන්ස්, ඒ කියන්නේ න්‍යූක්ලියෝ අර කලින් කියපු ඩ්‍රග්ස් වලට රෙසිස්ටන්ට් වෛරස් සඳහා හුඟක් හොඳයි. ඒ හින්දා වෙන්නේ මොකද්ද? මෙයාව හුඟක් එෆෙක්ටිව් ඩ්‍රග් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ සේෆ්ටි ප්‍රොෆයිල් එක හොඳයි. සේෆ්ටි ප්‍රොෆයිල් එක කියන්නේ ටොක්සිසිටි එක අඩුයි කියන එක. එතකොට ඒ ටොක්සිසිටි එක අඩුයි ඒ දේවලුත් එක්ක තව මෙයාගේ අමතර වාසියකුත් තියෙනවා. හයි කොලෙස්ටරෝල් සහ හයි ට්‍රයිග්ලිසරයිඩ්ස් තියෙන patientsලට HIV වැළඳුනහම අපිට එයාලා වෙනුවෙන් මේ ටෙනෝෆෝවිය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ටෙනෝෆෝවිය කියන්නේ ගැන තමයි මෙතන කතා කරේ. මෙතන නෙවිරපයින් ගැන තියෙනවා. නෙවිරපයින් කියන්නේ ඊළඟ ඩ්‍රග් එක. මම ඒක එතනදි පෙන්නන්න. තව වැදගත් කාරණයක් mother to child HIV transmission එක නවත්ත ගන්න මෙයා වැදගත් කියලා කියනවා. hepatitis B වලට ප්‍රතිකාර කරන්න පාවිච්චි කරන්න පුළුවන්. කලින් ගැට්ටිය හරියන්නේ නැහනේ. රෙසිස්ටන්ස් එක ඇති වෙච්චින්ද මෙයාව පුළුවන්. ඒ වගේම දැන් HIV patientsලට අපි මේක දෙනවා නම් දෙන්නේ මේ ට්‍රුවාඩා කියන combination therapy එකක් විදියට. එතනදී ටෙනෝෆෝවිය සහ එම්ට්‍රයිසයිටබින් කියන ඩ්‍රග් දෙක එකතුව කරලා තමයි ඔය ට්‍රුවාඩා කියන combination drug එක හදලා තින්නේ. එයාව daily tablet use කරන්න ඕනේ HIV patientsලා. හරිද? එතකොට මේකේ
ඕනම් MCQ points වෙයි මං හිතන්නේ උපරිම නම් essay කිව්ස් නම් අහන්නේ නැති වෙයි. එතකොට ඊළඟ drug type එක non-nucleoside reverse transcriptase inhibitors. Non-nucleoside reverse transcriptase inhibitors කියලා කියන්නේ මේගොල්ලෝ අර වගේ chain termination එකකට යන්නේ නැහැ. මෙයා කරන්නේ directly ගිහිල්ලා reverse transcriptase enzyme එක inhibit කරලා දානවා. ඒ වගේ උදාහරණ තමයි navirapin සහ මේ සස්ටිවා කියන එක. navirapin ඉස්සලා මං ඉස්සලා පිටු මං එක අතහැරලා ගිය එකයි navirapin මෙති. සස්ටිවා කියන අනිත් එක. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මේ reverse transcriptase inhibitors වල structure එක mutate වුණොත්. එතකොට මේ drugs වැඩක් නැතුව යනවා. නැත්තම් මේ drugs වලට resistance එකක් හැදෙනවා. මේක තමයි මේ පෙන්වලා තියෙන්නේ මේ පල්ලෙහා. wild type එක තියෙන නම් අවුලක් වෙන්නේ නැහැ. mutate වුණොත් එහෙම මේ drugs වැඩක් නැති වෙනවා. එතකොට drug එකට ගිහිල්ලා බැඳෙන්න බෑ. reverse transcriptase එකත් එක්ක. හරි? එතකොට අන්තිමට අපි බලන්න තියෙන්නේ protease inhibitors. protease කියලා කියන්නේ මම කලින් කිව්වා අර හදන polyproteins active form වලට එහෙම නැත්නම් post translational modification එකක් වගේ දෙයකට ගෙනහිල්ලා ප්‍රයෝජනවත් proteins හදන එකේන. නැත්නම් protease කියන වචනේ තේරුම cleave කරනවා කියන එකනේ කපන එක. එතකොට මෙයා කරන දේවල් වලින් වැදගත් වෙන්නේ viral maturation සහ viral particle assembly එකට උපකාරී වෙන එක. දැන් එහෙම එකක් වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? viral particles අපේ ඒ අදාළ හොස් සෙල් එක පුපුරලා හරි නැතුව හරි එළියට රිලීස් කරන එක අඩු වෙනවා. ඒතර අපි protease inhibitor එකක් පාවිච්චි කරද්දි ටික දවසකින් viral load එක ඇඟේ අඩු වෙන්න ගන්නවා. හරිද? ඒතර HIV patients ලට ඕක හරිම වැදගත්. හැබැයි HIV patients ලට මේ protease inhibitor එකක් විතරක් දීලා හරියන්නේ නැහැ. මොකද එතකොට එයාගේ resistance එක build up වෙනවා ටක් ගාලා. ඒ නිසා අපි combination therapy එකක් තමයි දෙන්නේ. හරි මං combination therapy එක තමයි ඊළඟට කියලා දෙන්නේ. ඒකට heart therapy කියලා කියන්නේ. ඒතර ওই ටික තමයි ඇත්තටම ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට heart therapy. මේ heart therapy එක lecture එකේදී උන්නේ. ඒක මම මේ Rangendale එකෙන් අරගෙන මේ කියලා දෙන්නේ. එතකොට මේ heart therapy කියන එක තමයි දැනට HIV patients ලට දෙන්න පාවිච්චි කරන්නේ. heart therapy එකේදී වෙන්නේ ඒකට අපි heart කියන එකේ තේරුම තමයි highly active anti retroviral therapy කියන එක. හරි. මෙතනදී වෙන්නේ බෙහෙත් වර්ග හතරක් කම්බයින් කරලා මිනිසුන්ට ප්‍රතිකාර කරනවා. මේ බෙහෙත් වර්ග හතරේ ඉන්ක්ලූඩ් වෙන්න ඕන බෙහෙත් හතර තමයි බෙහෙත් හතරෙන් දෙකක් තියෙන්න ඕන nucleoside reverse transcriptase inhibitors. ඒ කියන්නේ මං කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ ඒවා. හරි? මේ තිය ටෙනෝෆෝවිය වගේ කට්ටිය. ඊළඟට ඉතුරු දෙකක් ඉතුරුයිනේ. එක්කෝ ඉතුරු දෙකට දෙකේ එකක් අපිට ඕන නම් පුළුවන් non nucleoside reverse transcriptase inhibitor එකක් පාවිච්චි කරන්න. කියන්නේ මේ වගේ එකක්. දෙකෙන් එකක් ආ. දෙකම නෙමෙයි දෙකෙන් එකක්. navirapin වගේ එකක්. ඉතුරු එක protease inhibitor එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට drugs හතර හැදෙනවා. මේති මේ lopinavir වගේ ඒවා. එහෙම නැත්නම් ඒ ඔප්ෂන් එකට බැරි ඒ ඔප්ෂන් එකට යන්න විදියක් නැත්නම් අපිට පුළුවන් non nucleoside reverse transcriptase inhibitor එකක් use නොකර protease inhibitors දෙකක් පාවිච්චි කරන්න. හරි. ඕක තමයි heart therapy කියලා කියන්නේ. ඒතර ඔය ටික තමයි lecture එක ඇත්තටම ඉගෙන ගන්න තින්නේ. මෙතන තියෙන මේ HIV proteases එක අර කලින් මං proteases පෙන්නද්දි කියපු drug එකක් bind වුණාට පස්සේ ඒක මං හිතන්නේ immunofluorescence හරි මොකක් හරි microscopy ක්‍රමයකින් ත්‍රිමාණව බැලුවහම පේන විදිහ. immunofluorescence නම් නෙමෙයි වෙන්නේ. වෙන මොකක් හරි microscopic මේක තියෙන්නේ atomic level නේ. ඔය electron microscope වෙන්නේ නැති. හරි. ඔය ටික තමයි ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ. මේ තියෙන අපි ඉගෙනගත්ත දේවල් ගැන සමරි එකක්. ඔය ටික තමයි මම කියලා දෙන්නම් තියෙන්නේ. මේ ටික නිකන් කියවගත්ත නම් හොඳටම ප්‍රමාණවත්. එච්චර තමයි තියෙන්නේ. මම අන්තිමට කියන්න ඕන මේකේ මම මගේ අතින් එඩිට් කරලා හදපු ලෙක්චර් නෝට් එක මම වෙනම ඇටැච්මන්ට් එකක් විදියට දාන්නම්. Rangendale එකේ chapter එක ඔයාලා කැමති නම් කියවන්න ඒක පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි හරිම ලේසියි කියව ගන්න. පිටු තුනක් විතර තියෙන්නේ. ඒකත් මම ඇටැච්මන්ට් එකක් විදියට දාන්නම්. ඔය දෙක තමයි තියෙන්නේ. ඇටැච්මන්ට්ස් විදියට දාන්න. එහෙනම් හරි. මේ ටික තමයි මට උගන්වන්න තියෙන්නේ. Thank you.